අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල සමගි ගොවිජන ප්‍රකාශය එලිදකි ගොවීන්ට වන්දි ගෙවන පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සජිත් කියයි දෙහි අත්ත කණ්ඩිය ගොවි උපවාසයට අදට දින 5යි රටේ ආහාර හිඟයක් ඇති වෙන්නේ නැහැ කෘෂි කර්ම ඇමති මහින්දානන්ද කියයි हानि ऊसिय वगावंट वंदी ला महवेलिसी कलापे गोवीन आरंभ कल उपवासेट अदट दिन हयाक गतवनवा अनुराधपुर नाच्चादुव पारंपरिक वी गोवीन रजे लबादुन काबनिक पोहरयोदा वगा कलद अस्वेन्न सियेट पनहकटत वड़ा अडुवियति बव चोदना करनवा රටි සමස්ත කෘෂි කර්මාන්තයටම බරපතල තර්ජනයක් එල්ල කරමින් ඇති පොහොර අර්බුදයට තවමත් ගොවීන් බලාපොරොත්තු වන ආකාරයේ විසඳුමක් ලැබී නැහැ. සමහර ගොවීන් තවමත් රසායනික පොහොර ඉල්ලා දිගින් දිගටම අරගල සිදු කරනවා. තවත් ප්‍රදේශවල ගොවීන් කාබනික වගාවට හුරු වෙමින් සිටිනවා. රසායනිකද කාබනිකද කියලා දෙපැත්තට අදින මේ කඹය දැන් දිරන්නත් ළඟයි. ඒත් මේ ගැටලුවට නම් තවමත් නිසි විසඳුමක් පේන තෙක්මානයකවත් නැහැ. මේ අතර මහවැලි සීකලාපේ දෙහිඅත්ත කණ්ඩිය ගොවීන් ආරම්භ කළ උපවාසය ක්‍රියාත්මකයි. ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ කෘෂි කර්ම අමාත්‍යවරයාටයි. අලුත්ම සිද්ධිය තමයි වෙළමැද පඹයා කියලා අලුත්ම චිත්‍රපටියක් රඟපාගෙන යනවා මහින්දානන්ද අලුත්ගමගේ කෘෂිකර්ම ඇමතිවරයා. වෙළට ගියාම පඹයා වගේ ඇමතිවරයා ඉඳගෙන එතුමා තමයි ප්‍රධාන නළුවා. ඒ ඉන්න ගොවියන්ට කලින් පිටපත දීලා ඉවරයි තමන්ගේ හිතවත්තු ටිකක් ගෙන්නලා රඟපෑමක් දක්වගෙන යනවා. අපි කරුණා කරලා කියනවා මේ හැමදාම රඟපෑව වගේ තවත් රඟපාන්න එපා. මේ ගොවි ජනතාව තවත් මුලා කරන්න එපා. ඊළඟ කන්නේදී පොහොර ටික කොහමද ලබා දෙන්නේ? පොහොර සහනාධාර ලබා දෙන්නේ මොන විදියටද? ඒ වගේම වන්දි මුදල් ලබා දෙන ක්‍රමවේදය වගේම මේ වී මිලට හොඳ මිලක් ලබා දෙන ක්‍රමවේදය රටට හෙළිකරන්න අප ගම්මානවල ගොවියෝ අඬා අඬා දුක් කඳුළු කියන්න කෙනෙක් නැහැ. තවත් රාජපක්ෂ මහතුරු කියන්නේ අපි හරිත කුෂි කර්මාන්තයට යනවා කියලා. එතුමන්ලා පිට රටවල් එක්ක ගිවිසුම් ගහලා ඉවර වෙලා අද අපේ ගොවි ජනතාව බඩගින්නේ. ඒ ගැන හොයන්න බලන්න කිසි කෙනෙක් නැහැ. හැබැයි ඒ කට්ටියගේ අවසාන කාලේ තමයි මේ ගොයියොත් එක්ක හැප්පෙන්න දෙන්නේ. ඉන්නේ කෙලින්නේ පිස්සු. වී ගොවියක් විතරක් නෙවෙයි ලංකාවේ ඉන්නවා එළවලු ගොවියෝ, කුරුඳු ගොවියෝ, හැම ගොවියෙක්ම තේ ගොවියෝ අද අන්තාසන්න වෙලා අපේ ගොවියෝ. සේරම ගොවියෝ ටික. ගොවියා පාගල පාගල වලටක් දාලා තවත් පෑග වලක් වලනුන් කොටියයි කියලා. ගොවියෝ තමයි උන්ගේ ඔය දර යවන්නේ බලා කොහොම වට කරගන්නවා වට කරවලා අපි ඊට ගැහුවත් කවන්න ඒ වට බය නෑ අපි කුටි කණ්ඩ හරි කඳුළු ගෑස් නෙවෙයි මොන ගෑස් ගැහුවත් මේ සීකලාපේ ගොවිය බය වෙන්නේ නෑ අනුරාධපුර නාච්චාදුව කිඩාගම ප්‍රදේශයේ පාරම්පරික දේශීය වී ගොවීන් මේ වන විට තමන් වගා කළ සුවඳල් වී අස්වැන්න දෙලීම ආරම්භ කර තිබෙනවා व्रजे लबादुन काबनिक पोहरयोदा वगा कलत अस्वेन्न सीट पनाहकटत वड़ा अडु वियति बवटाई गोविजनताव चोदना करन्ने मे तीरने पारंपरिक සුවඳල් වී මේවත් මේ කාබනික පොහොර දාලා තමයි මේ වන් මේ හදලා තියන්නේ අපි බලන්න මාත් ඇ කරලා අනෙත් වී වල මේවා කරලා එනවාද මෙහෙම මහින්දානන්ද අලුත්ගම ඇමතිතුමා ජනාධිපතිතුමරු රජයේ ඇමතිවරු කියනවා සුවඳල් දේශීය වී කරන්න කියලා පාරම්පරික කොමී වගේ ආදායම මේ වට පොහොර නැ කිසිම පොහොරක් නැ ගැහුවේ ඔයාලගේ පොහොර ඔල මොට්ටල වැඩ කරන්නේ නැතුව ලබන කන්නවත් පොහොර ටික අපිට දෙන්න මෙම කැටලුව පිළිබඳව සොයා බැලීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ උපසභාපති සුසන්ත කුමාර නවරත්න මහතාද පැමිණ සිටියා ඔය මහින්දානන්ද ඇමතිතුමා කියපු කාබනික පොහොර තමයි මේ වගාව යොදලා තියෙන්නේ පාරම්පරික වී වලට අවම යූරියා 125ක් ඕනේ මේක සාර්ථක අස්වැන්නක් ගන්න නම් මෙන්න අද තුත්තිරිකරල් වගේ වී අද අස්වැන්න තියෙන්නේ පුළුවන් නම් එන්න දැන් අස්වැන්න පරීක්ෂා කරන්න තැන් තැන් වල රටවට කර ගිහින් ඔබතුමාලගේ හිතවතුන් ගාවට ගිහින් අස්වැන්න පරීක්ෂා කරනවා හැබැයි අස්වැන්න අඩු වෙලා තියෙන බිමට එන්නේ නැහැ අස්වැන්න අඩු වෙලා තියෙන බිමට આવොත් මේ ගොයන් කපන දෑක ඇතුළේ සමහර විට ඔබතුමාලගේ බෙල්ල කපන තත්ත්වර අද මේ ගොවි ජනතාව පත් වෙලා තියෙන්නේ මේ අතර රට තුල කිසිදු ආහාර හිඟයක් ඇතිවන්නේ නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද මහනුවර ප්‍රකාශ කළා. දැන් කිව්වා රටේ ආහාර හිඟයක් එනවා කිව්වා. ඔබතුමාලා දැක්ක පහුගිය කාලේ මෙරටේ ගොවියෝ ඇවිල්ලා කිව්වා ආහාර හිඟයක් එනවා. මෙරටේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරු ඇවිල්ලා කිව්වා. අර පෙරදෙනේ විශ්වවිද්‍යාලේ ඉන්නවා රසායනික පොහොර සමාගමක අධ්‍යක්ෂකවරේ. ඒ මහාචාර්යතුමා ඇවිල්ලා කිව්වා රටේ ආහාර හිඟයක් ඇති වෙනවා කියලා. කිසි ආහාර හිඟයක් මෙරටේ ඇති වෙන්නේ නැහැ. තාම මෙරටේ මිනිස්සු කන්නේ ගිය කන්නේ කපපු වී ටික. ඒ නිසා මෙරටේ මහ කන්නේ අස්වද්දලා තියෙනවා. මේ වෙනකොට ගොවියොන් නිෂ්පාදනය ඒගොල්ලෝ ලබාගෙන ඉන්නවා නිෂ්පාදනයේ පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණත් අපිට කිසිම ආහාර හිඟයක් ඇති වෙන්න වැඩපිළිවෙලක් නැහැ අපේ රටට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය අපේ රටේ නිෂ්පාදනය කරන ගමන් බැරි ටික අපි ආනයනය කරනවා මේ ඔක්කොම සමාජ මාධ්‍ය දුල හදන මත
ගොවීන්ට වන්දි ගෙවන පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ අභියස පැවති සමගි ගොවි ජන ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමින් අනාගත කෘෂි කර්මාන්තය පිළිබඳව සමගි ජන බලවේගයේ දැක්ම ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙල ඇතුළත් සමගි ගොවි ජන ප්‍රකාශය එළි දක්වනු ලැබුවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ඉදිරිපිටදී මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංවිධායකවරුන් සහ පාක්ෂිකින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. මණ්ඩල හතක් අපි හදලා ඒ හතේ නිලධාරී එකතු කරලා ඒ නිලධාරින්ගේ ගත් යෝජනා ටික අද කරු නලින් බණ්ඩාර මැතිතුමා ගොවිජන ප්‍රකාශනයේ හැටියට ගොවින්ගේ යෝජනා ඉදිරිපත් කරනවා. මේක පාදිනියගේ යෝජනාවක්වත් තවත් ව්‍යාත්මක යෝජනාවක්වත් නෙවෙයි. එතකොට අපි බලාපොරොත්තු වෙන අපේ රජය ඇතුළේදී ඔබතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට සාපේට ලක් නොවි අපේ පාර්ලිමේන්තුවේ ඔබතුමා ඇතුළු සියලු දෙනා ආරක්ෂා වෙන විදිහේ ගොවිජන තව ආරක්ෂා වෙන විදිහේ වැඩපිළිවෙලක් ඔබතුමා ආරම්භ කරන විශ්වාසය අපිට තියෙනවා. මට මතකයි රොෂාන් නරසිංහ රාජ්‍යමතුමා එතුමා කිව්වා පැය 24ක් විදුලිය දෙන්න බැරි නම් මොකටද ආණ්ඩුවක්. අපි අහනවා පැය 24ක් විදුලිය දෙන්න බැරි වුණා, ගොවියට පොහොර ටික දෙන්න බැරි වුණා, මේ රටේ අහිංසක ජනතාවට කිරි පිටි ටික දෙන්න බැරි වුණා, ගෑස් සිලින්ඩර් ගෙයක් ගයක් ගානේ 2500කට වඩා පිපිරිලා ගියා, අද පෝලිං යුගය ඇති වුණා. එහෙනම් මොකටද මේ පොහොට්ටුවේ ආණ්ඩුවක්? අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි දියත් කරලා තියෙනවා. ප්‍රකාශනය අපේ අංක 1 රසායනික පොහොර පලිබෝධ නාශක හා අනෙකුත් කෘෂි යෙදවුම් සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කර ප්‍රමිතියෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ රසායනික පොහොර ආනයනය කර කිසිදු හිඟයකින් තොරව සාධාරණ මිදකට ලබා දීම. මේ මහා දේශප්‍රේමී ආණ්ඩුව මහකන්නේ අස්වැන්න නෙලනකොට මොකද කරේ? චීනෙන් සහ ඉන්දියාවෙන් සහල් ආනයනය කරන්නට කටයුතු කරලා ගොවියා කබලෙන් ලිපට ඇදවට්ටවන තත්වය මේ ආණ්ඩුව නිර්මාණය කරා. කාබනික උන්මාදයක් පෙන්නලා වගා කටයුතු අකර්මණ්‍ය කරලා අසාසක කරවලා මේ ආණ්ඩුව අද නිර්මාණය කරලා තිබෙන්නේ ආහාර ආනයනය මගින්, බදු වංචා තුලින්, කොමිස් කුමන්ත්‍රණ තුලින් තමන්ගේ ව්‍යාපාරික ගජමිතුරන් ගොඩනංවලා සදාකාලිකව මේ රටේ සරුබිම මුඩුබිම් බවට පත් කරන ඒ මහා ඛේදවාචකයයි මේ ආණ්ඩුව නිර්මාණය කර තිබෙන්නේ. පෙරදිග ධාන්‍යාගාරයේ විරුවන්ට චීන හාල් කවන යුගයේ නිර්මාණය කිරීමයි මේ දේශප්‍රේමී ආණ්ඩුව අද ඉෂ්ට සිද්ධ කරන්නේ. ගොවියට ශක්තිය ලැබෙන, ගොවියගේ ජන ජීවිතය උසස් මට්ටමකට ගෙන එන ඒ වන්දි ක්‍රමවේදය වහාම පාර්ලිමේන්තුවට ගෙන එන්න ඒ අනුමත කරගන්නට අවශ්‍ය සියලුම සහය අපි ලබා දෙන්න ලෑස්ති. හැබැයි මේ රටේ ගොවිතැන අනාථ කරලා සොච්චමක් විතරක් ලබා දෙන වැඩපිළිවෙලකට අපි සූදානම් නැහැ. දැන් කෙටි විරාමයක්. කිසිදු පාලනයක් නැති සහල් මිල දවසින් දවස ඉහළ යනවා. ඒ චෝදනාව ඇමති බන්දුල ගුණවර්ධනට සහ රජයට එල්ල වෙමින් පවතිනවා. එවන් පසුබිමක වෙළඳ අමාත්‍යවරයා පිටකොටුව තොග වෙළඳ සැල්වල මිල පරීක්ෂා කිරීමට ඊයේ දින පැමිණියා. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහල් මිල පරීක්ෂා කිරීම සඳහා පිටකොටුව සහල් තොග වෙළඳ සැල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සහල් තොග විකුණුම් කරුවන් සමග කතා බහ කියදුණු අමාත්‍යවරයා සහල්වල මිල ගණන් පිළිබඳව විමසා සිටියා. රජයේ වශයෙන් අතිගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයක් තීරණය කළා. මේ ජනතාවට දැරිය හැකි මිලකට සහල් ගෙනීම සඳහා බද්ධ රට 25ට අනුකූල සහල් ආනයනය කරන්න දුන්නා. මේ ප්‍රතිපලයක් වශයෙන් අද පිටකොටුවේ මේ දැන් අලෙවි කරන්නේ ඇකුරු කිලෝවක් 100 රුපියල් 100 නාඩු කිලෝවක් 108යි 105යි කොන්නි සම්බය 115යි. මේ වෙළඳ පොලේ තියෙන මේ මහ පොළොවේ ඇත්ත මුළු ලංකාවේ ඉන්න ඕනේ වෙළඳ සැලකට මේ පිටකොටුවට ඇවිල්ලා මේ භාණ්ඩ ටික ගෙනියන්න පුළුවන්. අර පාරිභෝගිකය සූරා ගන්න නැතුව මේ තියෙන මිල පිළිබඳ ඇත්ත තත්ත්වය දැනුවත් කිරීම මේ මාධ්‍ය ආයතනවල යුතුකමක් වගේ. වෙළඳුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා එම ස්ථානයේ සිට සතුස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයාට දුරකථන ඇමතුමක් ලබා දී සතුසේ සහල්වල මිල අඩුවෙන් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දුන්නා. කියන මිලට ඕනේ තරම් තියෙනවා. මේ සම්පූර්ණ බොරු එකක් තමයි මේ හාල් ගිනි ගණන් කියලා අර හාල් මාපියව විසින් ගෙනියන වැඩසටහනක් මේ තියෙන්නේ. සතුස ඉස්සරහා බෝඩ් එකකුත් දාන්න කියන සම්බා 128යි නාඩු 105යි කියලා කැකුළුත් අපිට මෙහෙන් ගෙනල්ලා ඉවරලා දාන්න පුළුවන් මේ මෙහෙ ප්‍රගමිනත් එක්ක කතා කරමු.
අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යට මෙලෙස අදහස් පළ කර සිටියා. මම පකිස්තානයේ ඉඳන් ලංකාවට එනකොට පහුගිය සතිය තුල සියලුම මාධ්‍යවල ඉතා විශාල ලෙස හාල් මිල නැවත ඉහළ ගිහිල්ලා කියලා ඉවරලා අර ඉස්සෙල්ලා තිබුණු කුමන්ත්‍රණයේ අවුරුද්දට හාල් කිලෝ රුපියල් 300ට ගෙනියනවා කියලා වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කටයුතු කරලා තිබුණා. ඉතින් මට ඕනකම තිබුණා ඇත්තට සාහල් වල වෙළඳ පොලේ පවතින තොග මිල කීයද කියලා බලන්න. ඒක නිසා තමයි මම ඔබතුමලට ආරාධනය කළේ ප්‍රධාන විධායක නිලධාරීට දැනුම් දුන්නේ මොකද 130ට අපි අලෙවි කළේ. මේ වෙනකන් සතොස සම්බ කිලෝ පසුගිය කාලේ පුරාවටම ඒක දැන් රුපියල් 2ක් අඩු කරනවා. තව ඉස්සරහට තව වෙළඳ පොලේ බහඳ ලැබෙනකොට පිටකොටුවේ ව්‍යාපාරික ප්‍රජාවගේ බහඳ විශාල ප්‍රමාණයක් සහල් තියෙනවා වරායේ ඉර වෙලා කන්ටේනර් වල. ඒ ටික තවත් මිල අඩු කරන්න පුළුවන්. බලන්නකො කඩේට ගිහිල්ලා කීයද කියලා නාඩු කිලෝ එක. ඒක ඉතින් අටපාර අඩුවෙන් ගන්න පුළුවන්ද කියලා. ඒ ඔය කියන ගණන් වලට හාල් නැහැ. අපේ රටේ රසායනික පොහොර ටික ගෙනල්ලා මේ අස්වැන්න හරි ප්‍රමාණයට ආවනම් ඔය ටික වඩා අඩු ගන්න දෙන්න පුළුවන්. දැන් අපි ශක්ති ව්‍යාපාරය කරා. ඒකෙන් අපි මාෆියාවත් එක ගහගත්තා. මාෆියාවට ගැහුවානේ අපි ශක්තියකින්. ඩඩ්ලි මහත්තයාත් එක්ක අපි සටන් කරා. සටන් කළා දිස්ත්‍රික්ක 8ක කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් නිෂ්පාදකයන්ගේ සම්පකාර වැඩපිළිවෙලක් හදලා රුපියල් 80 වික්කන්නේ. කොහේවා? කො කුඩා හා මධ්‍යම පරිමාණයේ මේ සහල් මෝල් හිමියන්ට මොකද වෙලා තියෙන්නේ? මේ අතර දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් ශාන්ත දිසානායක මහතා විසින්. ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මාස 28 වෙනිදා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වනු ඇති. මෙරට පවතින ඩොලර් අර්බුදයෙන් රට ගොඩනැගීමට නම් පවතින දැඩි ආර්ථික බන්ධන ලිහිල් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. අපි බලාපොරොත්තු වෙච්ච ඉලක්කය තමයි 2021ට EDB එකෙන්ම බිලියන 24 ගානක් මේ අවුරුද්දට. හැබැයි හම්බෙලා තියෙන්නේ 15යි. ලොකුවට අඬ බෙර ගහගෙන මේක මේ සමරනවා. 1995 වියට්නාමේ ලංකාවයි දෙගොල්ලම බහන්ඩ අපනයනය කරේ ඩොලර් බිලියන 3.5ක් විතර. එතකොට දැන් බන්දුල ඇමතිවරයා කියන විදිහට බහන්ඩ අපනයනය කළා තියෙනවා ඩොලර් බිලියන 12.14. 15 කියන එක බොරු කතාවක්. ඒ සේවය එකතු කරාම හැබැයි වියට්නාමේ අපනයනය කළා තියෙනවා බහන්ඩ ඩොලර් බිලියන 336ක්. සන්තෝෂ වෙන්න පුළුවන්ද අපිට? අර පැස්බරා වාගේ අර ඔළුව ගහගෙන ඉන්න වැල්ල ඇතුලේ ගහගෙන ලෝකෙට පේන්නේ නැහැ කියලා හිතේ තියාගෙන සමරනවා. කවදාකවත් මෙරට මේ ඩොලර් ණය කඳු වලින් මුදා ගන්න බෑ. මේ විදිහේ ඉන්වර්ඩ් ලුකින්, ඒ කියන්නේ අභ්‍යන්තරය ලෙස බලන, ආනයන ආදේශන කරන, බදුතාප්ප ගහන, ලෝකෙන් වෙන් වෙච්ච රටක ඉඳලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න එකම ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රට ලෝකෙට එකතු කරන්න. අපේ තියෙන මේ දැඩි ආර්ථික බන්ධන ලිහිල් කරන්න ඕන. ඒව කරන්නේ නැතුව මිනිස්සුන්ට බොරු කියලා සමහර මාධ්‍ය හරහා ඒව ප්‍රචාරය කරලා ගොඩ ගන්න නම් කිසිම හැකියාවක් නැහැ. දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා. කොහොම ජනතාව රැවට්ටුවක්ද කිව්වොතින් මට හිතෙනවා මම කොහොමද රැවටුන්නේ නැති කියලා. ජාතිවාදය තමයි අංක 1 තුරුම් පොවුනේ. අද ජීවත් වෙන්න බැරි මට්ටමටම පත් කරලා තියෙනවා. හැබැයි හොඳටම කළානේ. හොඳටම කරපු දෙයක් තියෙනවා. මොකද්ද? තමන්ගේ නඩු වලින් ඔන්න නිදොස් කොට නිදාස්. විශාල ආයෝජනයක් පෙබරවාරි මාසේ 3 වෙනිදා ඉඳලා රජය කරනවා. ඉතින් මේවා තුළින් රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය ඉහළ දාන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ක්‍රය ශක්තිය ඉහළ යාමත් සමගම රටේ උද්ධමනය පාලනය කරන්න අවශ්‍ය වැඩපිළිවෙලත් අපි කරනවා. මම දැක මහ බැංකුව අධිපති අජිත් නිවත් කබ්‍රල් යන්නෙම නැහැ කියලා කිව්වා මුල් ආරමුදලට. ඒගොල්ලෝ ඒ වෙනුවට ගියා චීනෙට, ඉන්දියාවට ගිහලා අතමාරු ගිල්ල ගත්තා. බැඩි පොලියට ණය ගත්තා. මොකද්ද IMF එකට ගියොත් තියෙන ප්‍රශ්නේ? ඒ සල්ලි වලින් 7-5ක්වත් හොරගම් කරන්න බෑ. IMF එකෙන් ආණ්ඩුවට ගැලපෙන, රටේ ජනතාවට ගැලපෙන කොන්දේසිත් එක්ක ණයක් ගත්තා කියලා ඒක වරදක් නැහැ. ඒකට ඕන වෙලාවක අපි සූදානම්. රටට නොගැලපෙන කොන්දේසි සහ යෝජනා ගිනවොත් අපි IMF එකට යන්නේ නැහැ. තමන්ගේ බැංකු account එකෙන් 100,300ක් හොරගම් කරන එක වළක්වා ගන්න බැරි ඒ දෙයක් දන්නේ නැති අගමැතිතුමා කොහොමද දෙයිහාඳුරනේ මේ අගමැතිතුමා විදියට අමාත්‍යංශ ගාණක් එතුමා හොබවනවා? මේ රාජ්‍ය ආයතනවල යම් යම් හොරගම් වෙනවනะ මේ හොරගම් වළක්වා ගන්නේ කොහොමද? ඇතම් රාජ්‍ය ආයතනවලට එතුමා මාස ගාණකින් ගිහිල්ලා නැහැ. මට තිබුණා රාජ්‍ය සභාවෙන් පළාත් සභාවට යන එක හිණියක්, ඊළඟට පළාත් සභාවෙන් පාර්ලිමේන්තුව යන එක හිණියක්, දැන් ඊළඟට මට රාජ්‍ය ඇමතිකමක් හරි ඇමතිකමක් හරි ගන්න එක හිණියක් මට. ඒ වගේම තමයි ජනතා විමුක්ති පෙරමුණ නායකට හිණියක් තියෙනවා. මේ රටේ ජනාධිපති වෙන්න එක හිණියක්ම තමයි හැබැයි.
මේ ආණ්ඩුව අපි දන්නවා හොඳ දක්ෂ නළුව කණ්ඩායමක් ඉන්නවා සහ හොඳ පිටපත් රචකයෝ ඉන්නවා කියලා. මේ දවස්වල සිද්ධ වෙන ওই බෝම්බ පිළිබඳව එහෙමත් හොඳ පිටපත් රචනා කරනවනේ. ඒ වගේම හොඳ රංගන ශිල්පීන් ඉන්නවා. එතකොට විදුලිය අඩුවෙන් පාවිච්චි කරන්න ලංකාවට විදුලි මෝටර රථ ගේන්න තමයි මුලින්ම යෝජනා කරන්නේ. කිරිපිටි ටික ගෙන්න ගන්න බැරි වුණාම කියනවා කිරිපිටි ටික බොන එක හොඳ නෑ කියලා. තෙල් ගහ ගන්න බැරි වෙනකොට කියනවා බයිසිකලෙන් යන්න ඒක සෞඛ්‍යයට හොඳයි කියලා. මේ වගේ තව කතා ගොඩක් කියනවා. සියලු උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathunews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.